කලින් එපිසෝඩ් එකේදී සාරා කියලා කාන්තාවක් හරිම අමුතු වීඩියෝ එකක් සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් කරලා තිබ්බා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කැරොල් කියන කාන්තාව 30 ඊස්ට් කියන ශාපයට ලක්වුණු ගෙදර රැයක් ගත කරන ගමන් ඉන්නවා. එතකොට හරිම පිස්සු හැදෙන සිද්ධීන් ගොඩකට යාට මුහුණ දෙන්න වෙනවා. මේ කලින් එපිසෝඩ් එකේ ඉතුරු වීඩියෝ ක්ලිප් ටික. එන්න මාත් එක්ක මෙන්න මේ ගවේෂණයට එකතු වෙන්න. Do you like it when people's in house on their own? There's something on the landing. God, Chris, I wish you were here. What are you, Victoria? I think it's Teddy that's in Emma's room. What the sh was that? Eileen, I hope you're hearing this and that. Anne-Marie, I hope you're all f***ing watching this and that swearing. What was that? Whatever that were, I don't know, because I don't... It sounded like something dropping, but I don't know where. Okay. Emma, if that's you upstairs, will you move, please, because I want to go down. Oh, that's me breathing very deeply. The light's just come on. The frigging light has just come on. Oh. I know I'm fed up today and a bit down, and I did scream and bawl when I came in the house and told it not to come near me and to F off and all this sh-. I'm sorry. Right, I'm gonna get up and go back on. Maybe I might not. Emma, if this is you, sweetheart, will you just leave me alone a minute so I can get downstairs? Please. Just leave me alone a minute. I'm coming out of Philip's bedroom now, just leave me. Oh, sh-. I can hear tapping in that cupboard. I don't know where... Oh! I don't know where to go. Don't... I'm right. I'm going to go on to landing. Oh! What the hell? All right, I think I've had enough. I want to go down. I want to go... Right, I'm going to go... I'm going to... Watch, because I'm going to kick the f***ing teddy back. Water's running in the bathroom. I'm going to go in and have a look. There's got to be somebody in there. There's really got to be some in there. කැරොල්ට එක එක කටහඬවල් වගේම ගෙදර තියෙන දේවල් වලින් දමල ගහන සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙනවා. මේත් එක්කම කැරොල් බැගෑපැත්ව ඉල්ලනවා එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. එකපාරටම හෝල්වේ එකේ තියෙන ලයිට්ස් ඔක්කොම ඔන් වෙනවා. ඒත් එක්කම බාත්රූම් වල වතුර ටැප් එකක් අරින සද්දෙකුත් ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඉස්සරහා තියෙන ගුප්ත ඡායාරූපය කැරොල්ගේ පැත්තට හැරිලා තියෙනවා. ඒක කැරොල් දිහා බලාගෙන ඉන්නවා වගේ. කැරොල් මෙතන ඔන්මුණ ලයිට්ස් ඔක්කොම වහන්න තීරණය කරනවා. ඒත් එක්කම මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. Emma, I'm sorry for shouting, sweetie. Will you open the door for me, please? I have just seen some. Right, that's it, I'm off down, I can't take no more. I am off frigging down. The things I do for you a lot. Oh, someone's following me. ඔයාලා මෙතන මොකක් හරි අමුත්තක් දැක්කද? කැරොල් එයාගේ කැමරා එක අන්න අර කාමරය පැත්තට හරවද්දී සුදු පාට ඡායාවක් වගේ වස්තුවක් දොර ගාවින් එබිලා බලාගෙන ඉන්නවා කැප්චර් වෙලා තියෙනවා. ටික වෙලාවකින් ඒක ආයෙත් අතුරුදහන් වෙලා යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයා ඒක දැක්කේ නැත්තම් ආයෙත් බලන්න. හැබැයි ඒක බලද්දී ඇස්පිල්ලම් ගහන්න එපා. ඔයාට ඒක මිස් වෙන්න පුළුවන්. I have just seen something.
මේ ගෙදර වෙන සිද්ධීන් එයාට දරාගන්න බැරි තරම් අද්භූත වෙන්න පටන් ගන්නවා. කොහොමහරි කැරොල් පොඩ පොඩ පඩිපෙළ ගාවට ළඟා වෙනවත් එක්ක මෙතනින් පල්ලෙහාට යන්න තීරණය කරනවා. හැබැයි කැරොල් මෙතනින් එළියට දුවන් ගියත් එයා නොදන්න දෙයක් තමයි මොකක් හරි දෙයක් එයාගේ පිටිපස්සෙන් එනවා කියන එක. කැරොල් විශ්වාස කරන විදිහට මොකක් හරි අස්වාභාවික සාක්ෂියක් කැමරාවේ සටහන් කරගත්ත කියලයි. 30 East Drive කියන තැන ශාපයට ලක් වෙලා කියලා මේ වීඩියෝස් වලින් ඔප්පු වෙලා තියෙනවා. මේ වීඩියෝ එක බලපු ගොඩාක් අය කියලා තිබ්බ දෙයක් තමයි ෆ්‍රෙඩ්ට අමතරව මෙතන තවත් ආත්ම ගොඩක් සැරිසරනවා කියලා. ඒ කොහොම වුණත් මේ වගේ ඇත්ත නැත්ත වගේම අවසාන තීරණය ගන්න වෙන්නේ ඔයාටම තමයි. ඇත්තටම කැරොල්ට වුණේ අස්වාභාවික සිද්ධියක්ද? අනිවාර්යෙන් ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ඩොනි ඩ්‍රංකර්ඩ් කියන YouTube channel එකේ මාක් කියන්නේ අස්වාභාවික වස්තුන් සම්බන්ධ ගවේෂකයෙක්. රූටීන් ඉන්වෙස්ටිගේෂන් එකක් අතරතුර අධික ලෙස කම්පණයට පත්වෙන සිද්ධීන් වලට මෙයා මුහුණ දීලා තියෙනවා. මාක් කියන විදිහට මෙන්න මේ ගවේෂණයෙන් පස්සේ එයාව මොකක් හරි අඳුරු වස්තුවක් ගෙදරටම එයාගේ පිටිපස්සෙන් ඇවිත් තියෙනවා කියලයි. මේ ආත්මය සාමාන්‍ය අඳුරු ආත්මයකට වඩා ප්‍රචණ්ඩකාරී කියලත් මාක් කියලා තියෙනවා. සාමාන්‍ය දවසක මේ ඔයාලට පෙන්වන්න යන වීඩියෝ එකේ මාක් කියන විදිහට මේ ආත්මය භෞතිකව මාක්ට පහර දීලා තියෙනවා කියලයි. එයාට කවුරු හරි කණේ පාරක් ගහලා තියෙනවා. මේ සිද්ධියට කලබල වෙන පාර මාක් යාගේ කාමරයට යාගේ සුනකයා එක්ක දුවගෙන යනවා. එයා හිතුවේ මේ ආත්මය එයාට පාඩුවේ ඉන්න දෙයි කියලා. එහෙම හිතුවත් එයාට මෙහෙම සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. Are you okay? You okay? Thank you. You're a good boy, Eddie. Yeah, I know. You're a tough guy, eh? You wait here. Yeah, I'd be there. Okay? I'd be right back. Come right back. මාක් හරිම නිර්භීතව කාමරෙන් එළියට යනවත් එක්ක එයාට දකින්න පුළුවන් වෙනවා එයාගේ හෝල්වේ එකේ තියෙන ලයිට් එකක් පැද්දෙනවා. හරියටම නිකන් අපිට නොපෙනෙන දෙයක් ඒකේ එල්ලිලා ඉන්නවා වගේ. මේත් එක්කම මාක් වගේම එයාගේ සුරතලා විතරක් ගෙදර හිටියත් එයාගේ වොෂින් මැෂින් එකේ සද්දයක් එනවා. ඒ වගේම කබඩ් එකේ දොරවල් ඇරෙන්න වැහෙන්න පටන් ගන්නවා. මේක හරිම ප්‍රචණ්ඩකාරී වගේ කියලා තේරුණු ගමන් මාක් ආයෙත් එයාගේ කාමරයට යනවා. හැබැයි මෙතනදී මේවටත් වඩා ගුප්ත දෙයක් කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේක රෙකෝඩ් වෙන්නේ යාගේ බේස්මන්ට් එකේ සෙටප් කරලා තියෙන ස්ටැටික් කැමරා එකකයි. ඔයත් මේක හොඳ අවධානයෙන් බලන්න.
මාක් වගේම එයාගේ සුරතලා කාමරයේ ඉද්දි මොකක් හරි අඳුරු වස්තුවක් කැමරා එකට උඩින් පියාඹගෙන යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. මේක බේස්මන්ට් එකේ සිවිලිම දිගේ බඩගාගෙන යනවා වගේ තමයි පේන්න තියෙන්නේ. ඇත්තටම මොන ජාතියේ ආත්මයක්ද ඒ? ඔයත් මේ වගේ අඳුරු ආත්මයක් ගැන මොනවා හරි දෙයක් දන්නවද? මේ ආත්මයද ඇත්තටම එදා මාග්ගේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. සමහර අය කියලා තිබ්බා මේ ඉන්නේ වෙන්ජ්ෆුල් ස්පිරිට් එකක් කියලා. ගොඩාක් වෙලාවට මේ ආත්ම අනිත් අයගෙන් පළිගන්න බලාගෙන ඉන්නවා කියලා මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒ කොහොම නැතත් මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයත් මේ වගේ අස්වාභාවික අද්භූත සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා නම් ඒ ෆොටෝ වීඩියෝස් අපිට එවන්න. අපි කැමති ඒ කතාව මුළු ලෝකෙටම කියන්න. මිස්ටර් රෙඩ් කියන YouTube චැනල් එක අයිති වෙන්නේ රූබන් කියන තරුණයාටයි. ගොඩාක් වෙලාවට මෙයාගේ චැනල් එකේ වීඩියෝ ගේම්ස් ගැන වීඩියෝ තමයි අප්ලෝඩ් වෙන්නේ. රූබන් කලින් අස්වාභාවික වීඩියෝ දකින්නේ ගේම්ස් වලින් විතරයි. හැබැයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ එයා වගේම එයාගේ යාළුවෝ සෙට් එකක් එකට එකතු වෙලා ෆ්‍රාන්ස් වලට ට්‍රිප් එකක් යද්දී. ඔයාලා හිතනවා වගේම මේ වීඩියෝ එක පටන් ගන්න යාළුවෝ ටික මේ ප්‍රදේශයේ පොඩි ගවේෂණයක් කරද්දී. මේක කරන්නේ මේ ප්‍රදේශයේ ලස්සන තැන් මතක සටහනක් විදිහට තියාගන්න ඕනේ වුණු නිසා. වීඩියෝ එක අන්තිම වගේ වෙද්දි එහෙම් පිටින්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක වෙන්නේ රූබන් වගේම යාගේ යාළුවෝ පරණ බංකර් එකක් ගාවට යද්දී. මේක තියෙන්නේ අල්ප්ස් කියන ප්‍රදේශයේ. මේ පැත්ත කඳු සහිත ප්‍රදේශයක් වගේම ෆ්‍රාන්ස් වලයි ඉටලි වලයි කෝස්ටල් බෝඩ් එක කියලත් මේක හඳුන්වනවා. මේ බංකර් එක ඇතුළට යන්න කලින් මේ ගෲප් එක බෙදිලා යන්න තීරණය කරනවා. රූබන් වගේම යාගේ තවත් එක යාළුවෙක් මෙතන ගවේෂණය කරන්න යනවා. හැබැයි මේ ගවේෂණයේදී කැමරා එකේ කැප්චර් වුණ දේ අධික ලෙස ගුප්ත සිද්ධියක් වෙනවා. යාළුවෝ දෙන්න මෙන්න මේ බංකර් එක ගවේෂණය කරන්න යනවත් එක්ක යාලට අමුතු දෙයක් තේරිලා තියෙනවා. එයාලා ගේම්ස් වල දකින බංකර් වලට වැඩිය මෙන්න මේ බංකර් එක එහෙම් පිටින්ම වෙනස්. මේක හරිම ගැඹුරුයි. ඒ වගේම මේක ඇතුලේ හිම පවා පිරීලා තියෙනවා. මෙයාලා මෙන්න මේ බංකර් එකේ හැම ටනල් එකක්ම ගවේෂණය කරගෙන යන්න තීරණය කරනවා. මෙහෙම ගවේෂණය කරගෙන යනවත් එක්ක තවත් දිග ටනල් එකක් මෙයාලට හම්බ වෙනවා. මෙතනදී යාලට ඇඟ හිරි වැටෙන සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. Ja, is goed, we gaan terug. ඔයත් ඒක දැක්කද? රූබන් වගේම එයාගේ යාළුවට මොකක් හරි ඇහෙනවත් එක්ක එයාලා හිතන්නේ එයාලගේ යාළුවෝ පල්ලෙහාට ඇවිත් බය කරන්න උත්සාහ කරනවා කියලයි. ඒක නිසා මෙතන ගානක් නැතුව හිටියත් එයාලා හිතුවේ එයාලගේ යාළුවෝ ටික කොහේ හරි ඉඳන් කෑ ගහලා එයාලගේ ඇඟට පණී කියලා. හැබැයි කිසිම කෙනෙක් එතන නැහැ. මෙතන එයාගේ යාළුවෝ නැති වුණත් අඩි කීපයක් ඉස්සරහින් හෙවණැල්ලකට සමාන ඡායාවක් ඇවිදන් යනවා පේන්න තියෙනවා. මේ යාළුවෝ දෙන්න මේ කිසිම දෙයක් මේ වෙලාවේදී නම් දකින්නේ නැහැ. රූබන් කියන විදිහට එයා මේ හැම දෙයක්ම දකින්නේ මේ වීඩියෝ එක ගෙදර ගිහින් එඩිට් කරන්න ගද්දී. රූබන් කියලා තිබ්බේ ඒ ඉන්නේ හොල්මනක් කියලා. හැබැයි ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරන්න කලින් මතක තියාගන්න මේ බංකර්ස් ඇතුලේ ලක්ෂ ගණන් සෙබළු වේදනා විඳලා මිය ගිහින් තියෙනවා කියලා. මේත් එක්කම අපි කසායි එකේ තවත් එපිසෝඩ් එකක අවසානයට ළඟා වෙනවා. මේ වගේ පිස්සු හැදෙන සුපිරි එපිසෝඩ් එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. Goodbye.